ඓතිහාසික අවස්ථාවකට පත් වෙලා තිබෙන්නේ. ඒ මොකද ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පාර්ලිමේන්තුව මගෙන් ඡන්ද විමසීමකින් ජනාධිපතිවරයෙක් තෝරනවා. ඒ කාරණයටත් වඩා වැදගත්කම තිබෙන්නේ රටේ ජනතාව ඉතිහාසයේ පළවෙනි වතාවට ජනාධිපතිවරයෙක්ව ඡන්දයෙන් තොරව ඉවත් කරලා දැන් අවස්ථාව ලබා දීලා තිනවා ජනතා අභිලාෂයට අනුව ක්‍රියා කරන ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් නිර්මාණය කරන්න අවස්ථාවක්. මේ කාරණාවදී අපි බැහැර කළ යුතු නැහැ මාස ගණනාවක් තිස්සේ අරගලයේ යෙදෙන ජනතාව. විශේෂයෙන්ම වුන් රටේ මේ මුහුණ දෙන දැවැන්ත වූ ආර්ථික අර්බුදය පමණක් නෙවෙයි දේශපාලන වශයෙන් උත් මේ මුහුණ දෙන අර්බුදයක් සලකලා තමයි මේ අවස්ථාව උදා කරලා දීලා තිබෙන්නේ. ඉතින් අපේ මූලික වගකීමක් තිබුණා ඒ ජනතා අපේක්ෂාවන් වලට ගැළපෙන පරිදි ක්‍රියා කිරීම, ඒ වගේම ඒකට මුහුණ දීම සහ ඒකට පිළිතුරු සෙවීමේ වගකීම අපි හැමෝටම පැවරලා තිබෙනවා. ඒ නිසා තමයි සමගි ජන සන්ධානය සහ අපි සමග එකට වැඩ කරන අනික් දේශපාලන පක්ෂ සියල්ලමත්, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරපු, ආණ්ඩුව නියෝජනය කරමින් ස්වාධීනව ක්‍රියා කරපු ඒ පක්ෂ ගණනාවත් සමග එකට එකතු වෙලා අපි පොදු තීරණයක් සමගි ජන සන්ධානය ගත්තේ. ඒ තමයි මේ වතාවේ අපි දේශපාලන පාට පක්ෂවලින් තොරව ජනතා අභිලාෂය වෙනුවෙන් කැපවෙන දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුයි කියලා. එනිසා අපි ආණ්ඩුව හැටියට සර්වපාක්ෂික වැඩපිළිවෙලක් ඇති කිරීම පිළිබඳව එකගතකට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ඩලස් අලහප්පෙරුම මැතිතුමා ජනාධිපතිවරයා හැටියට පත් කර ගැනීමට නාම යෝජනා කළේ ඒ මූලික අපේක්ෂාව ඇතුව. ඒ කිව්වේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ ඩලස් අලහප්පෙරුමා මැතිතුමා අතර ඒ සුසංයෝගයේ අපි යෝජනා කළේම මේ රටේ ਸਰවපාක්ෂික වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා ඒ පෙන්ලා දුන්නු කාරණාව සනාථ කරන්න. ඒක ජනතා මතය, විශේෂයෙන්ම මේ රටේ මහා සංඝරත්නය, මහානායක හිමිවරු, අනිකුත් ආගමික නායකයන්, වියත් සහ විද්වත් කණ්ඩායම් සහ මේ රටේ තරුණ ඒ පිරිස් ඉල්ලා සිටි පරිදි තමයි මේ ਸਰවපාක්ෂික වැඩපිළිවෙලට අපි යන්නේ. ඒ නිසා මේක තාමත් වැදගත් අවස්ථාවකට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. අපි විශ්වාස කරනවා මේකේ මූලික කාරණා කීපයක්. එකක් තමයි රටේ දේශපාලන ස්ථාවරත්වයේ ගොඩනැගීම. දෙක, රටේ බිඳවැටලා තිබෙන මේ ආර්ථික ස්ථාවරත්වයේ ඇති කිරීම. ඒ මගින් පමණයි ජනතාවට සහනයක් දෙන වැඩපිළිවෙලක් ඇති කරන්න පුළුවන්. බිඳවැටුණු රට යලි ගොඩනගන්න පුළුවන්කම ලැබෙන්නේ අපි මේ ඇති කරන දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය සාර්ථක වුණොත් පමණයි. ඉතින් ඒ වෙනුවෙන් කැපවෙන්න තමයි පාට පක්ෂ හෝ වෙනත් කාරණාවක් සලකන්නේ නැතුව ਸਰවපාක්ෂික වැඩපිළිවෙලක් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ අපේ සමගි සන්ධානය බොහොම ලොකු කැපවීමක් කරලා මේ ආකාරයෙන් ਸਰවපාක්ෂික වැඩපිළිවෙලකට යෝජනාවක් කළේ. ඉතින් දැන් ඒ සඳහා අවකාශය ලැබිලා තිබෙනවා. ඉතින් අපි කියන්න කැමති මේ වෙලාවේ අරගලයේ යෙදිච්ච ඒ කණ්ඩායම් වල අරමුණු ඉටු කිරීම වෙනුවනොත් අපි කැප වෙනවායි කියන කාරණේ මේ රටටම අපි කියන්න කැමතියි. මොකද එකෙන් ගම්ම්‍ය වෙන්නේ වෙන කාරණාවක් නිසා නෙවෙයි. මේ රටේ දේශපාලන යාන්ත්‍රණයේ වෙනස් වීමක්, රාජ්‍ය පරිපාලනයේ වෙනස් වීමක්, ඒවා රට අලුත් දිශාවකට ගමන් කරන වැඩපිළිවෙලක් සම්ප්‍රදායෙන් තොරව අවශ්‍යයි කියන පණිවිඩය තමයි ලබා දුන්නේ. ඒ නිසා 19 වෙනි සංශෝධනය වහාගෙන එන්නත්, ඒ වගේම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන ස්ථානයක් ගන්න කාරණාවලදී ජනතාවාදී වැඩපිළිවෙලකට අවශ්‍ය සංශෝධන ටික ගෙනල්ලා මෙරටේ ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කරන්න තමයි අපේ ප්‍රධානම කාරණා වෙලා තිබෙන්නේ. මේ වෙනකොට රටේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඉන්ධන ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, විදුලිය, පොහොර, ගොවින්න බලපාන කාරණා, බෙහෙත් සහ ආහාර කියන මූලික ප්‍රශ්න ටික තිබෙනවා. මේවට කඩිනම් විසඳුම් සොයන්න අපිට අවශ්‍යයි. ඒ වගේම දේශපාලන ආර්ථික වැඩපිළිවෙලේදී දීර්ඝ කාලීන, මධ්‍ය කාලීන වැඩපිළිවෙලටත් අපි යා යුතුව තිබෙනවා. ඉතින් මේ සඳහා කැපවෙච්ච ආණ්ඩුවක් හැටියට ක්‍රියා කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහ ඩලස් අලහප්පෙරු මැතිතුමාගේ සුසංයෝගයකින් අපි යහපත් අරමුණු ක්‍රියාත්මක කරවීම සඳහා, යහපත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවීම සඳහා මේ ਸਰවපාක්ෂික වැඩපිළිවෙලකට තමයි මේ එකඟත්වයකට පත් වුනේ කියන කාරණය ඉතාමත් පැහැදිලිව අපි මුළු රටටම ප්‍රකාශ කරන්න කැමතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දිරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.